දැන් මේ රට විශාලාවක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. කොයි මොහොතේ කොයි මිනිහමිය යනවද කියලා කවුරුත් දන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට කිසිදු පිළිසරණක් නැති තත්ත්වයකටපත් වෙලා තිබෙනවා. තමන්ගේ ජීවිතය පිළිබඳ අවිනිශ්චිතත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. හේතුව තමන්ට ආරක්ෂාවක් නැති තත්ත්වයකටපත් වෙලා තිබෙනවා. ජනතාවට කන්න බැරි කෑම සොයාගැති නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. බඩු එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවල සියල්ල භාණ්ඩවල හිගයක් සහ මිල වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒකට කිසිදු රජයේ පැත්තෙන් කිසිදු සාධනීය පිළිතුරක් මේ දක්වා සොයා ගැනීමට පාලකයන්ට නොහැකි වෙලා තිබෙනවා. ඒ අනුව තමයි පාලකය උත්සාහ කරන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න ජනතාවට සාධාරණ වූ අරගල කරන්න තිබෙන අයිතිය පොලිස් හමුදාව දාලා මර්ධනය කරන්න. ඒක තමුන්නාසෙලා දැක්කා පහුගිය කාලයක් තුල මේ රටේ ජනතාව කිසිදු දේශපාලන පක්ෂයකින් තොරව තමන්ගේ සාධාරණ අරගල මහපාරට ගෙනෙනු ලැබුවා. එහි ප්‍රධානම කොටස්කරුවන් වන්නේ මේ රටේ දහස් ගණනගේ නැන පහදන ගුරු දෙවිවරුන්ගේ ඒ සමාජ අරගලි. ඒ අරගලයට ආණ්ඩුව පැත්තෙන් දක්වපු ප්‍රතිචාරය ඉතාමත්ම කැත නින්දිත ප්‍රතිචාරයක් දක්වනු ලැබුවේ. එනිසා තමුන්නාසලා දැක්කා ගුරුවරු හතරගාතේ දාගෙන එල්ලගෙන එනවා. භික්ෂුන් වහන්සේලා අත් දෙකෙන් කකුල් දෙකෙන් අල්ලගෙන උස්සගෙන ගෙනල්ලා හිර කූඩුවල ගාල්ගත කරපු තත්වය. යනු අපට සිද්ධ වුණා නීතිජ ප්‍රජාවේ හැටියට මේ සමාජ අරගලයට මේ අසාධාරණයට විරුද්ධව ඒ අරගල සෑම එකටම නීතිජ සහය නොමිලේ ලබා දෙන්න. එනිසා අනාගතෙත් මෙවන් අරගල මර්ධනය කිරීමට පොලිසිය දමලා උත්සාහ කරනවා නම් ඒ රටේ අවාසනාවක් විදිහට අපි දකින්නේ.කට හේතු ගණනාවක් තිබෙනවා මේ රටේ ජනතාව මහත් බලාපොරොත්තු ඇතුව තමයි පසුගිය මැතිවරණයේදී රාජපක්ෂවරුන්ට බලය අරන් දුන්නේ. ඒකට ගරුතර මහා සංඝරත්නය, ඒ වගේම රටේ මධ්‍යම පාර්ශ්වික ජනතාව, විශේෂයෙන්ම ගුරුවරු තමන්ගේ කාර්යභාරය ඉටු කරුවා. ඔවුන් කිව්වේ මේ රටට මහතිර් මොහම්මඩ් කෙනෙක් ඕනේ, ලීක්වාන් යූ කෙනෙක් ඕනේ මේ රට ගොඩ ගන්න. හැබැයි ඒ දෙදෙනම මේ රටට බිහි කරනවා කියලා ගෙනාපු පුජ්‍යලොන්ට අද ඔවුන් අසරණ භාවයට පත් වෙලා තියෙනවා. මේ ජනතාවගේ හැඟීම් දැනීම ඔවුන්ට තේරෙන්නේ නැහැ. නිසා කොච්චර කිව්වත් මේ රටේ විද්වතු, මේ රටේ ආගමික නායකයන්, මේ රටේ පුරවැසියන්, මේ රටේ වෛද්‍ය විශේෂඥයන් ඉල්ලීම් කරනවා මේ පාලනය කිරීම මම දැඩි තීන්දුව ගත යුතුයි කියලා. නමුත් දේශපාලන මුරණ්ඩු භාවය මත මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ. මිනිස්සු එකිනෙකා පාරේ මැරෙමින් වැටෙනවා. ඒ තත්ත්වයට අදපත් වෙලා තිබෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් මතුවෙනවා මේ පාලකයන්ගේ මේක තේරුම් ගන්න බැරි යම්කිසි ඥාන මණ්ඩල දරිද්‍රතාවයෙන් පෙළෙනවද කියන සැකය අපි ඉදිරියේ තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ රටේ සාධාරණ වූ අරගල, ඒ අරගල මහපාරට ගෙනල්ලා සටන් කරන උදිය වෙනුවෙන් අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා එතුමන්ලට. ඒ වගේම මේ රටේ මිනිස්සු දුක් විඳින ජනතාවක් තිබින් මේ රට ස්වයංපෝෂිත කරනවා කියලා පොරොන්දු කන්දරාවක් දුන්නු පාලකයෝ අද තමන් කියපු දේවල් අමතක කරමින් ජනතාව තලාපෙල තත්ත්වයට අද පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ රටේ පාලකයන්ට අපි කියන්නේ දැන් තමුන්නාසලගේ යුගයේ අවසන් වීමෙන් පවතින්නේ. ඒ නිසා කරුණා කරලා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සපයන්. එහෙම නැතුව මර්ධනය මගින් මේ රටේ ජනතාවට තියෙන අයිතිය නිදහස භුක්ති විඳින එක මර්ධනය කරන්න අපි කිසිසේත් ඉඩ තබන්නේ නැහැ කියන පණිවිඩය අපි මේ මොහොතේ ලබා දෙනවා. තමුන්නාසලා දන්නවා රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරණය කර බොරු ප්‍රචාරයන් මේ රෝගීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් විවිධ තොරතුරු විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ ජාල ඔස්සේ ප්‍රචාරණය වෙනවා. නමුත් ඉස්සිර සංඛ්‍යාලේඛන අද ඉදිරිපත් කරන්නේ නැහැ. මරණ සංඛ්‍යාව මීට වඩා වෙනස් කියලා සමාජ මතයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම රෝගීන්ගේ සංඛ්‍යාව මීට වඩා විශාල සංඛ්‍යාව වැඩි බවට සමාජ මතයක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ඒවා සැබෑ තොරතුරු ජනතාවට දබා ගන්න හැකියාවක් නැති තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ජනතාව දැනගත යුතුයි මේ රටට වෙලා තියෙන දේ. මේ රටෙන් නියත වශයෙන් කී දෙනෙක් මිනිස්සු මැරෙනවද, කී දෙනෙක් රෝගීන් ඉන්නවද, අද රෝහල්වල තත්ත්වය මොකද්ද, ඒ කිසිදු එකට නිසි පිළිතුරක් නැහැ.
Ewagema me sambandhayen kaliyutu thibenne ma hitan meka vipakshaya visin kaliyutu karyabaharayak Lankawema labena rogiyinge sankhyawa merena sankhyawa ewagema atharamedi kandawuruwala pratikaralama sankhyawa niyamita datta soyala toraturu kendrayak hadala e toraturu samajayata niweradi toraturu laba denna katayutu karanna kiyala vipakshayen illenawa ma hitan vipakshayata meka karanna beri nan ma hitan me ugat pirisak ekathu wela hari meka kaliyutu kiyala api viswasa karanna e anuwa minissunta mita pera ape nivedakathuma kiyuwa aakarayatama me rate minissu ada tamange aahara wela sakas karaganna bæ mokada gas nathi tattwayak udgatha wela thiyenawa kiri daruwata kiri kiri viduruwak denna beri tattwekata pat wela thibenawa e wage me rate kisudu bahandayak genna mudal nathi wela hingana tattwekata pat wela thibenne e nisa me rata tawa maasa kīpayakin me rata asaarthaka rajyayak bawata parivarthana wenawata kisudu sakayak nehe aanduwa monawa kiyuwath aanduwe deshapalana mate mokakkuwath sabaha mahapole tattwaya meeta wada wenas kiyana ekai api viswasa karanne e nisa aanduwa umanawa mata aanduwe aanduwata paksha kandayam visin gena yana pracharayan siyallama asaarthakai ayukti sahagatai kiyala api viswasa karanne me rate janathawa wenuwen meeta wada samvedi vela me rate minissu merane adu karaganna ada minissuge marane adu karaganna aanduwa katayutu kala yutuyi tamange taata miya gihama amma miya gihama sahodaraya miya gihama duwa miya gihama daruwa miya gihama adu tarame ada paansukule dennawat beri tattwayak me rate udgatha vela thibenawa paarawal wala minissu meri meri wetana kota aanduwa nihana pilawatak anugamane karanawa api mettara sankhyawak ennat dunna mettara sankhyawak enna dunna kiyana pampoorya vitarai ada janathawata ehenne penenne e nisa me rate palakayan me palakayanta me rate janathawa dunna 69 lakshayaka waramak in obbata giilla eka madi kiwwa dunna parliament e 3-2 ona kiwwa eka dunna eeta passe e balatalat madi kiyala 20 wen sansodane avashya kiyala 20 wen sansodane laba gatta namuth janathawata vechcha deyak nan neha මන් දන්නා ඊට පසුව අපරාධකරුවෝ නිදහස් කෙරුවා මම හිතන්නේ ඔහු නැතුව වැඩ කරන්න බැරුව ඇති කියලා නමුත් එයත් ලබා දුන්නා නමුත් අසාර්ථකයි මේ රටේ පම්පෝරි ගහපු මුදල් ඇමතියා ගෙනල්ලා මුදල් ඇමතිට මේක විශ්වකර්මයක් කරන්න පුළුවන් කියලා ගෙනාපු මුදල් ඇමතිත් අද අසරණ භාවයට පත් වෙලා තිබෙනවා කර කියා ගන්න දෙයක් නැතුව ඒ නිසා රජය ඉදපත් කරන සියලු සංඛ්‍යා ලේඛන වැරදි දත්තයන් වැරදි අද රට ඉතාමත්ම ආර්ථික පරිහානියකට පත් වෙලා කඩාවැටෙන රාජ්‍යයක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. ඒ නිසා මේ රටේ ජනතාව මේ සැබෑ තොරතුරු දැනගන යුතුයි. මේ රටේ මිනිස්සුන්ට දැන් විකල්පයක් නැහැ. මෙයා මේ රජයට මේක කොරෝනා පාලනය කරගන්නත් බෑ. අඟලකින්වත් රට ඉදිරියට ගෙනියන්නත් බෑ. ඒ නිසා මේ රට ඉතාමත්ම ඉතියෝපියාවක් බවට පරිවර්තන යුගයේ ඈතක නොවන බවයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා ආණ්ඩුව විශ්වාස කරනවා නම් මේ රටේ සමස්ත ජනතාවගේ ඒ නිදහස වෙනුවෙන් කරන අරගල මර්ධනය කරලා යුද හමුදා බලය පොලිස් බලය යොදවලා හිර කූඩු පුරවලා මේක නතර කරන්න පුළුවන් කියලා ආණ්ඩුව විශ්වාස කරනවා නම් ඒ ආණ්ඩුවේ අවසන් ගමන් යන මොහොත ආරම්භ වුණා කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා තමුන්නාසලා දන්නව අවුරුදු 20කට අධික කාලයක් මේ රට පාලනය කරපු රාජපක්ෂවරුන්ට මේ රට ඉදිරියට අඟලිකවත් ඉදිරියට ගෙනියන්න බැරි තත්ත්වයක් බවට පරිවර්තනය කළා. එය මේ මහ පොළවේ ඔප්පු කරලා ඉවරයි. ඒ වගේම මේ ආණ්ඩුවේ දූෂණ ගත්තාම විශාල වශයෙන් ජනතාවගේ මුදල් කොල්ලකන ජනතාවගේ බදු මුදල් වලින් සැප විඳින තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් මිලියන ගණන් වියදම් කරන කෑම බීම හෝටල් සඳහා වියදම් කරන යුගයක් අද පරිවර්තනය වෙලා ඉවරයි. එනිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් කරන අරගල සියල්ල හමුදා ආණ්ඩුවකින් එහෙම නැත්නම් පොලිස් බලය යොදවලා සිරගෙවල් සියයක් පුරවන්න උත්සාහ කරත් ඊට විරුද්ධව මේ රටේ ජනතාව එවැගේ මේ රටේ නීතිජ ප්‍රජාව ඒ අරගල වලට දැවන්තව සක්‍රීයව ඔවුන් වෙනුවෙන් නීති සහන සලසනවා කියන එක සපත කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.